තියන බල පෑවෙතිස්සෙම හැම කල මම උස්සපු කප්වල ඔයාව බැස්සුව හැකිවල මම උස්සපු කප්වල ඔයාව බැස්සුව හැකිවල හීන තියන බල පෑවෙතිස්සෙම හැම කල මට අත්‍රම හිතාගන්න බැරිුණා එක පාට්ට මෙම මේ බයිලා කියන්නත් පුළුවන් වෙලා මෙම එක පාට්ට කියනවා කියලා හිතද්දි මට මාර පුදුම අත්‍රම මාර ටැලන්ට් එකක් එක නේද මාලින්ද දැන් අපි කතා කරන්න හදන්නේ මේ වොයිස් ප්ලැට්ෆෝම් එක ගැනනේ මගේ ඔක්කොම අහන්න හිටිය ප්‍රශ්න ටිකත් අත්‍රම අමතකුණා ඔයාගේ හරි මේ අපි කතා කරමු බයිලා ගැනම කතා කරමුකෝ කොහෙන්ද මේ ටැලන්ට් එක ටැලන්ට් එක ආපු විදිහ මම බයිලා ගැනම කියන්න ආහා හරි විදිහට විරු මම වඳි නෙමි අතිගරු අපේ තාත්තා මගේ ගුරු ඒ නිසාම ළඟ නැත බොරු අපේ තාත්තා මගේ ගුරු ඒ නිසාම ළඟ නැත බොරු හරි විදිහට විරු මම වඳි නෙමි අතිගරු ඒ කියන්නේ තාත්තගෙන් තමයි මේ දැනුම ඇවිල්ලා තියෙන්නේ හැකියාව ඇවිල්ලා තියෙන්නේ ඒකට වාද බයිලා දැන් අපි දන්නනේ තරඟ එහෙම තියෙනනේ ඒවට සහභාගී වෙනවා ඔව් සහභාගී වෙලා තියෙනවා දිනලා තියෙනවද ඔව් දිනලා තියෙනවා ෂු හරි ඊළඟට කතා කරන්න තියෙන දේ තමයි කෝච් කෝච් ශශිකා අරුණාම අනිත් කෝචස්ලා තුන්දෙනාම වාගේ පැත්තට ටර්න් එක ගන්නවා. දැන් හිතේ මොන හරි ඩවුට් එකක් තියෙනවද? අපිට කියන්න මොන හරි තියනවද කියන්නකෝ. ඇත්තටම මම ගොඩක් කැමති නේද ශශිකා කෝච් ශශිකාගේ ටීම් එකට යන්න. හැබැයි මම ටේක ඒ වෙලාවේ කිව්වේ නෑනේ. මම ඇත්තටම ගොඩක් හිතේ තියෙන කෝච් ශශිකා හැරෙයි කියලා. එයාගේ ටීම් එකට යන්න මම ඇත්තටම ආසයි. හැබැයි හොඳම කෙනා හම්බුණා කියලා මට දැන් හිතෙනවා. කවුද ඒ කෝච්? කෝච් කසුන්. මම කැමති එයාගේ දින කියන්නේ ආරම ටැලන්ට්. කියන්නේ යන්නේ තියෙන රේන්ජ් එක ආරම ටැලන්ට් එක චේන්ජ් එක තියෙන එයාගේ තියෙන හැම පැත්තම ගොඩක් ටැලන්ට් එක තියෙනවා. ඉතින් මට හිතෙනවා ඉතින් එයාගේ ටීම් එකට ගියාම මට වෙනස් ආරක ගීතයක් වුණත් ලස්සන කියා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න හිතාගෙන ඉන්නේ? වෙනස් දේවල් කරන්න කැමති. වෙනස් කියන්නේ බයිලා එක තව තව ආරවල ගීත ගායනා කරන්න මම ගොඩක් කැමතියි. මට හැමදේම කරන්න පුළුවන්. මම දන්නේ කෝච් කසුන් එක්ක වුණා කියන්නේ අනිවාර්යෙන්ම ඒ දේ කරන්න පුළුවන් කියලා මම දන්නවා. කැමතිම ගායකයා කවුද? ලංකාවේ මම දැනට ලංකාවේ මම පොඩි කාලේ ඉඳලාම ආසම ගායකයා ඇන්ටන් ජෝන්ස්. මම යාර තමයි මම පොඩි කාලේ ඉඳලා අහන්නේ අපි ගෙදර ඇහෙන්නේ තාත්තා කියන්නේ හැමෝගෙම ඇහෙන්නේ ඇන්ටන් ජෝන්ස් ගීත. මම හරි ආසයි. මේ අපරාදී අපිට තාත්තවත් එක්කන් ආව නම් මෙතන පොඩ්ඩක් වාද බයිලා මේ පොඩි 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 මේකක් යන්න තිබ්බා නේද සෙෂන් එක. කමන්නේ. මේ මතක් කරන්න සුවිශේෂී කෙනෙක් කවුරු හරි ඉන්නවද මේ වෙලාව උදව් කරපු? මතක් කරන්න කියන්නේ මම උදව් කරපු කියන්නේ සුබ පතමු හැමෝටම ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. මගේ පවුලේ කට්ටියට මට මම කියන හැමදාම වාර පුළුවන් මේක කරන්න පුළුවන්. ඇත්තටම මේ ඇප්ලිකේෂන් එක දාන්නේ මම නෙමෙයි මගේ යාළුවෙක් දාන්නේ ඇප්ලිකේෂන් එක. ඒ මම ඇප්ලිකේෂන් එක දාන ඔන්ලයින් දැම්මට මේ කියන්නේ එයා තමයි කියන්නේ මට මේ ඔඩිෂන් එක එනවා එදාට මම නිගම් බෝල සිංහලේ ඔඩිෂන් එක එනවා එදාට යන්න මෙහෙමයි කියලා හවස 4ට විතර තමයි කෝල් එක ආවේ අහහ ඒ වෙලාවම උදේ 5:00 වල ඇස් තුලා ගියා ඔඩිෂන් එකට ලක් බයි චාන්ස් නේද කොච්චර දුරක් දැන් ඇවිල්ලා තියෙනවද යාළුවට අනිවාර්යෙන් අද ගිහිල්ලා මේ කියන තැන්ක් කරන්න එක ගැන ඔයා හොඳ ගමනක් යයි කියලා අපි හිතනවා ඉතින් එහෙනම් Congratulations. So I wish you all the best. Isser hata. හොඳට මේ වගේම අලුත් අලුත් දේවල් වලින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ඉස්සරහා රවුන්ඩ් වලදී. ඉතින් බලන්න යා හරි ලස්සන hina වෙලා ඉන්නවා. හරිම ලස්සන hinaවක් තියෙන කන්ටෙස්ටන්ට් කෙනෙක්. ඉතින් මේ වගේ තවත් සතුටින් ඉන්න චැම්පියන්ස් අතරේ අපි කතා කරන්න ලෑසි. Stay tuned with us. This is We Clapper.